දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී සුභාරතී අයිබුවන් සුබ දවසක් ඔබට. බදාදා දවසේ අදත් අපි ඔබ හමුවෙනවා සුභාරති සංවාද මණ්ඩපයෙන්. අද අප සාකච්ඡා කරන්නේ නිදහසින් පසු ආර්ථික අභියෝග හා ජයග්‍රහණ පිළිබඳවයි. සාකච්ඡාවට අප ගෞරවයෙන් ආරාධනා කළේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය සුනිල් ශාන්ත මහතායි. ඔබතුමාව සුබ උදෑසනක් කියලා පිළිගන්නවා. සුබ උදෑසන. අප දන්නවා නිදහසින් පස්සේ අපේ රටේ ආර්ථික සංවර්ධනය ළඟා කරගන්නට බලයට පත් වූ විවිධ ආණ්ඩු විවිධ වූ ක්‍රියාමාර්ගයන් ගත්තා. ඒ ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට විවිධ වූ අභියෝගයන්ම එල්ල වුණා. සමහර ක්‍රියාමාර්ගයන් බලාපොරොත්තු අරමුණු කරා ළඟා වුණා. කොහොමුණත් මේ විවිධ වූ ක්‍රමෝපායන්ගේ ප්‍රතිඵල අපේ රටේ ජනතාව අඩු හෝ වැඩි වශයෙන් අත්විඳා. ඉතින් මේ නිසාමයි අපි අද දවසේදී සුභාරති සංවාද මණ්ඩපෙන් මේ නිදහසෙන් පස්සේ ආර්ථික අභියෝග හා ජයග්‍රහණ පිළිබඳව සුභාරති සංවාද මණ්ඩපෙන් සාකච්ඡා කරන්නේ. ඒ නිදහසේ බලාපොරොත්තු මොනවාද කියලා අපිට තේරෙන්න කල්පනා කරගන්න ඕනේ නෑ. නිදහසක් වෙනවා කියන්නේ ඒ රටේ ඉන්න සියලුම ජනගේ දුක අදපර සතුටවල කරන්ට මාර්ග සලස්වන්නයි. අපට නිදහස ඕන උනේ දුක අඩු කරලා රටේ ජනතාවගේ සැප වැඩි කරන්න. ප්‍රථම නිදහස් දිනයේදී අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකයන්ගේ ඒ ප්‍රකාශයෙන්ුයි අප සුභාරති සංවාද මණ්ඩපයට ප්‍රවේශයක් ලබා ගන්නේ. දැන් මේ ප්‍රකාශයේ තිබෙන්නේ ආර්ථික සංවාදයක්. ඒ ආර්ථික සංවාදයේ නිදහසින් පසු අපේ රටේ දේශපාලඥයන් ජනතාව නියම ලෙස හඳුනා ගත්තාද? ඔබට යොමු වෙන පළවෙනි ප්‍රශ්නය මෙයයි මහාචාර්යතුමනි. ඇත්තටම අපි 1948 නිදහස ලබනකොට අපි ආසියාකරයේ බොහෝ රටවල් නිදහස ලබාගත්තට වඩා වෙනස් ආකාරයක තමයි ලංකාව නිදහස ලබා ගන්න පුළුවන් වුණේ. මොකද ඇත්ත වශයෙන්ම අපිට ඒ බ්‍රිතාන්‍ය කිරීටෙන් අපි නිදහස ලබනකොට අපේ රටේ විවිධ යම් යම් ආකාරක සාමකාමී යම් යම් නිදහස ලබා ගැනීම සඳහා යම් යම් ඉල්ලීම් එවැනි තිබුණත් ඇත්ත වශයෙන්ම අපි ලේ හලාගෙන යුද්ධයකින් නෙමෙයි අපේ රට අපි නිදහස ලබා ගත්තේ. ඉතින් ඒ 1948 මහාමාන්‍ය ඩී.එස්. නායක මැතිතුමා පළවෙනි අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙනකොට ලංකාව නිදහස් ලංකාවේ පළවෙනි අගමැතිවරයා වශයෙන් මේ අපි අහන් හිටියේ කතාවේ තිබුණා. මේ නිදහසේ සැබෑ අර්ථය තමයි සැප වැඩිකොට දුක අඩු කිරීම. නැතහොත් දුක අඩුකොට සැප වැඩි කිරීම කියන අර්ථය. එතකොට එහෙනම් අපි බැලුවොත් ලංකාව නිදහස ලබන අවස්ථාව වෙනකොට අපි අපේ රටට තිබුණ ආර්ථිකමය වශයෙන් අතිවිශාල විදේශ සම්පත් ප්‍රමාණයක් ඉතිරි කළා. ඒ කියන්නේ සරලව ගත්තොත් 1948 අපි නිදහස ලබනකොට රට සතුව තිබිච්ච විදේශ විනිමය ප්‍රමාණය අවුරුදු 3 හමාරකට මේ රටේ සියලු ජනතාවට කන්න බොන්න තරමේ විශාල ධනයක් එක්ක තමයි අපි විදේශීය ඉංග්‍රීසියෙන් අපි නිදහස ලබා ගන්නකොට අපේ රටේ තිබුණා. මොකද විශේෂයෙන්ම වැවිලි ආර්ථිකයක් මේ රටේ තිබුණා. වතු වැවිලි ආර්ථිකයෙන් උපයාගත් මුදල් විශාල වශයෙන් විනිමය වශයෙන් අපේ රටට ඒවත් එක්ක තමයි අපිට මේ නිදහස ලැබුණේ. ඒ නිසා ආර්ථිකමය වශයෙන් අපිට ලැබුණේ කිසියම් ධනස්කන්ධයක් සමග. මේක බොහෝ දෙනෙක් දන්න කරුණක්ද කියලා මම දන්නේ නැහැ. විදේශයේ අවුරුදු 3 හමාරකට රටේ අවශ්‍යතාවයන් සඳහා ගැලපෙන විදේශ සම්පත් ප්‍රමාණයක් විදේශ විනිමය ප්‍රමාණයක් එක තමයි අපේ රට ලැබුණේ. එතකොට ඒ ලැබිච්ච එතනින් පස්සේ අපිට තිබුණා අත් වශයෙන්ම නිදහස ලබන්න අවස්ථාව වෙනකොට මේ රටේ මේ වැවිලි ආර්ථිකය අපනයන ආර්ථිකයක් වශයෙන් හදාගෙන තිබුණා. අපේ රටේ කෘෂිකර්මාන්තය විශේෂයෙන්ම දේශීය කෘෂිකර්මාන්තය එවකට තිබිච්ච බරපතලම ප්‍රශ්නේ තමයි මේ රටේ ජනතාවට හාල් ටිකක් බත් ටිකක් කන්න දෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි පිටරටින් අපේ රටේ නිෂ්පාදන පිටරටට යවලා විශේෂයෙන්ම ඒ කාලේ කෘෂිකාර්මිකාන්තය අපි නිදහස ලබනකොට ලංකාවේ ආර්ථිකයේ 80% විතර දායකත්වයක් තිබුණ කෘෂිකාන්තය. අද 18-19% බැහැලා තියෙනවානේ. දැන් නිදහස ලබනකොට ලංකාවේ කෘෂි ආර්ථිකයේ 80% විතර.
එතකොට අපේ ජාතික නිෂ්පාදිත දායකත්වයෙන් 80% වෙනු කෘෂිකර්මය. විශේෂයෙන්ම තේ, රබර්, පොල්, වැවිලි කුෂි සුළු අපනයන භෝග මෙන්නවට තමයි තිබුණේ. එතකොට එතනින් පස්සේ දේශීය කෘෂිකර්මාන්තය විශේෂයෙන්ම අපි ගත්තොත් වීගෝ විතන, ඒ වගේම අපි රටේ සාමාන්‍ය එළවලු ආහාර මේ වගේ ධාන්‍ය වර්ග මේවා සම්බන්ධයෙන් අවධානයක් තිබ්බේ නැහැ. හැබැයි DS නායක මැතිතුමා එතුමා මූලික වශයෙන් එවකට තිබිච්ච ලොකුම ප්‍රශ්න තමයි රටේ ජනතාවට වේල් තුනක් කන්න දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ රටේ ධාන්‍ය පැත්තෙන් ඉස්සර අපිට සශ්‍රීක ධාන්‍ය පැත්තෙන් අපි සශ්‍රීකව හිටිය අනිදහස ලබන්න පෙර, ඒ කියන්නේ විශේෂයෙන්ම විදේශාධිපත්‍යයන්ට අපි යටත් වෙන්න පෙර, ඒ කියන්නේ අපි පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්ට අපි යටත් වෙන්න පෙර රජ දවසේ ලංකාව ධාන්‍ය පැත්තෙන් ඉතාමත්ම සශ්‍රීකව තිබිච්ච රට, සහලින් ස්වම්පෝෂිත රට. හැබැයි ඒ කාලේ විශාල වැව්වමුණු මේවා හදලා, ඔය දැන් පරාක්‍රම සමුද්‍රය මේ ආදී විශාල වශයෙන් ලංකාව වැව් සංස්කෘතියක් තිබිච්ච රටක්නේ. හැබැයි DS එක මහත්මයා කළේ නැවත ඒ පෙර රජ දවසේ මේ රටේ සහලින් ස්වයංකෘතභාවය ඇති කරගන්න ඌමනායි කියලා විශේෂයෙන්ම එතුමාට ලොකු අවධානයක් තිබුණා. ඒ නිසා තමයි එතුමා ගොවි ජනපද ව්‍යාපාරය කියලා ලංකාවේ ආරම්භ කෙරුවේ. අපි ගත්තොත් ලංකාවේ ඔය ගල්ඔය ව්‍යාපාරය, ඉංගිමිනිපේ ව්‍යාපාරය, මේ පැත්තෙන් තබ්බෝව, උඩවලව, මේ වගේ ලංකාවේ ප්‍රධාන වශයෙන් ගොවි ජනපද 20-30 ගන්න ලංකාවේ ආරම්භ කෙරුවා. ඔය මින්නේරි වගේ ප්‍රදේශවල. එතකොට එතුමාගේ පළවෙනි අවධානය යොමු කරා ලංකාවේ වාරි ජලය සපයලා ලංකාවේ වීගෝවිතන ප්‍රධාන වශයෙන්, ඒ වගේම අතිරේක භෝග වගාව නිෂ්පාදනය වැඩි කිරීම මූලික අරමුණ. ඒ අරමුණ එතුමාගේ කාලේ සැලකිතුමට. හැබැයි ඒ එදා තිබිච්ච ඒ බරපතල අර්බුදය විසඳගන්න ඒ කෘෂිකර්මය පැත්තෙන් එතුමා කරා. ඒ වගේම රටේ විශාල වශයෙන් දකුණේ ප්‍රදේශවල ඉන්න අය, නැගෙනහිර, ඒ වගේම උතුරු මැද වගේ ප්‍රදේශවල අලුත් ගොවි ජනපද හදලා විශාල ප්‍රමාණයක් මේ රටේ පදිංචි කරන්න පටන් ගත්තා. ඒක එතුමාගේ ආර්ථික තිබිච්ච විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය. ලංකාව මං හිතනවා අපි පෙර රජ දවසෙන් පස්සේ ලංකාවේ වාරි කෘෂිකර්මාන්තයට අති විශිෂ්ට සේවයක් කරා DS නායක මැතිතුමා. ඒතර DS නායක මැතිතුමාගේ දර්ශනය වැඩි කාලයක් ගිනියන්න ලැබුණේ නැහැ. මතුම එතුමා අවාව ප්‍රාප්ත වුණා නොසිතූ ආකාරයට. ඉන්පස් එතුමාගේ පුත්‍රයා වන ඩඩ්ලි නායක මැතිතුමා බලයට පත් වුණා. එතකොට අපි මේ නිදහස ලබන අවස්ථාවේ ඇත්ත වශයෙන්ම ඒ DS නායක මැතිතුමාට ලොකු ශක්තියක් වුණා මේ රටේ එවකට ඒ හිටපු කැබිනට් එක. ඒ අවස්ථාවේ මේ රටේ දේශපාලන වශයෙන් විශාල බෙදීමක් තිබුණේ. අපි නිදහස ලබනකොට සියලු දෙනා එකට එකතු වෙලා තමයි අපේ මේ රාජ්‍ය සභාව, ජාතික රාජ්‍ය සභාවක් හදාගත්තේ. එතකොට ඒකේ හිටියා සිද්දි ලැබිලා හිටියා, ආරුමුග නාවලල්ල හිටියා, TB ජාය මැතිතුමාලා, SW වාඩි බණ්ඩාරනායක මැතිතුමා. එතකොට මේ විශාල පිරිසක් මේ දේශපාලන වශයෙන් මේ පක්ෂවලට බෙදිච්ච රටක නෙමෙයි. ඒ කාලේ තිබුණ පොඩි පොඩි සිංහල දේශපාලන පක්ෂ තිබුණ, නමුත් ඒ මොකව තිබුණත් අපි රටක් හැටියට අපි නිදහස ලබන වෙලාවේ සියලු දෙනා එකතු වුණා. එකතු වුණා අපට පළවෙනි ආර්ථික වශයෙන් කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදාගන්න. මේ කටයුතු වලදී අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන, විශේෂයෙන්ම අපි ජාතික වශයෙන් අපේ තියෙන වැදගත්ම ප්‍රතිපත්තියක් වුණා අපි නිදහස අධ්‍යාපනය 1940. මේක අපේ රටේ තීරණයක්. ඊළඟට අපේ එදා තීරණයක් ගත්ත විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්තියක්. ඔය කාලවල ලංකාවේ විශාල වශයෙන් මැලේරියා ව්‍යාපාරයේ තිබ්බා. ඔය ජනපද ව්‍යාපාරයේ පිහිටුණ බරපතල ප්‍රශ්නයක් ආවා මැලේරියා ප්‍රශ්නේ. නමුත් ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, මේ එදා හිටපු මේ සියලු දෙනා සාකච්ඡා කරලා තීරණ අරගෙන රට වෙනුවෙන් එදා තිබිච්ච ආර්ථික තත්ත්වයේ හැටියට මේ රටට ගෙනිච්චා. ඒ අනුව තමයි අපි නිදහස අධ්‍යාපනයත් 1948 පස්සේ අපිට ලැබෙන්නේ. ඒක නිදහස අධ්‍යාපනය කියන අදත් අපි භුක්ති විඳින නිදහසේ අධ්‍යාපනය. එතකොට ඒ නිදහස තුළ ඇත්ත වශයෙන්ම එවකට අගමැතිතුමා මේ ප්‍රකාශය කරාට අපි මේ මිනිසුන්ගේ දුප්පත්කම තුරන් කිරීම කියන එක තුළ සැපවත් පිරිසක් ඇති කරනවා කියන එක තුළ ඉතා පුළුල් පරමාර්ථයෙන් තමයි ඒ අදහස ඇති කරේ. ඒ සැපවත්කම කියලා කියන්නේ මේ කන්න බොන්න දෙන එක පමණක් නෙමෙයි. මිනිසුන්ගේ දුප්පත්කම නැති කිරීමේ කියන එක අධ්‍යාපනය තුලත් ඒ දුප්පත්කම නැති කිරීමට තියෙන ඇවෙනියුස් අපි කියන මාර්ග ගොඩක් දුරට හදාගත්තා. ඉතින් ඒ නිසා අපේ සෞඛ්‍ය පැත්ත, විශේෂයෙන් මැලේරියා
මර්ධන ව්‍යාපාරය විශාල කැපකිරීමක් ඒ කාර්යවල. හැබැයි මෙතෙන්දි වැදගත් වෙන්නේ අපි නිදහස ලබනකොට මේ තියෙන රටේ ජනතාව සැපවත් කරන්න තමයි එදා ප්‍රධාන වශයෙන් දේශපාලනය කරපු මිනිසුන්ගේ මූලික කාර්යභාරය බවට පත් වුණේ. හැබැයි එතනින් පස්සේ අපි ගත්තොත් අපි ඔන්න බෙදෙන්න පටන් ගත්ත තැන 1956 පස්සේ. දැන් ඔබතුමා මයිකියුව විදිහටම නිදහසින් පස්සේ අප මේ ආර්ථික අභියෝග ජය ගන්නට ජනපද ව්‍යාපාරේ පටන් ගත්ත ඔබතුමා ඒ ගැන සඳහන් කළා. ඒ වගේම කෘෂිකාර්මික නවෝත්පාදනයක් හඳුනාගත්තා. ඒත් එක්කම සංරුත ක්‍රියාදාමයන් පටන් ගත්තා. අපි දන්නවා මහවැලි ව්‍යාපාරය වගේ ව්‍යාපාර අපේ රටේ පටන් ගත්තා. ඒත් මේ සියලුම ප්‍රතිසංස්කරණයන්ට විවේචන එල්ල වුණා, විරෝධතාවයන් එල්ල වුණා. ඒ කාලවකවානුවලදී ඒ පිළිබඳව නියමාකාර අවබෝධයක් ජනතාවට තිබ්බේ නැත්ද? නැත්නම් මේ දේශපාලන මතිමතාන්තරය සඳහා ඉවහල් වුණාද? මෙහෙමයි, දේශපාලන මතිමතාන්තර කියලා කියන්නේ මෙහෙමයි. දැන් ඕනම කෙනෙක් දැන් අපි නිදහස ලැබුවට පස්සේ අපි නිදහසක් ලබන්න පෙර නම් අපි කවුරුත් එකතු වෙනවා. නිදහස ලැබුණෙන් පස්සේ කට්ටිය විසිරලා යනවා. මේකනේ අපේ හැටි, නිදහසනේ. එතකොට මේ ගැලවිලා යනවා. හැබැයි අපි පීඩණයකට ඉන්නකොට කට්ටිය එකට එකතු වෙනවා. හැබැයි නිදහස ලැබෙනකොට කට්ටිය විසිරලා යනවා. මෙන්න මේ තත්ත්වයකට මේ රටේ දේශපාලනය, දේශපාලන ගමන් මඟ මේ රටේ වුණා කියන එක මට හිතන්න පුළුවන්. දැන් බලන්න අපි 948 නිදහස ලැබලා ඒවකට සියලු දෙනා එකතු වෙලා ඒ පළවෙනි කැබිනට් එකේ හිටිය SWRD බණ්ඩාරනායක මැතිතුමත්. එතකොට මෙහෙම ඉඳලා අපි ඊළඟට මොකද කරේ? අපි අලුතෙන් ඒ දේශපාලන පක්ෂයක් වශයෙන් අපි ආපහු දේශපාලනයට දේශපාලන පක්ෂයක් හැදුණා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ඇතුණා. මධ්‍යම ප්‍රතිපදාව මැදුම් පිළිවෙතින් ආර්ථික ගමන යන්න ඕන කියලා. එතකොට අර කියන්නේ දක්ෂිණාංශික දේශපාලනය වෙනුවට මැද මාවතෙන් වාම දේශපාලනයක් සඳහා ලංකාවේ දේශපාලනය පටන් ගත්ත. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ 56 ඔය අධ්‍යාපනයේදී ඇතිවෙච්ච එක වෙනසක් තමයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වීම. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්න තියෙනවා. අදත් අපි මුණ දෙන ප්‍රශ්න අපි අවංකව ඒවා කියන්න ඕන. ඒ නිසා එදා සමාජයේ අර සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියලා අලුත් බලවේගයක් හැදෙන පංචමය මහ බලවේගයක් හැදෙන. එතකොට ඒක ඒ කාලේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. එතකොට බණ්ඩාරනායක මහත්මයා 56 මේ රටේ දේශපාලන පෙරටියක් කරනවා. ඒක එදා රටේ අවශ්‍යතාවයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක වුණා. ඒත් එක්කම ඒ දැන් DSනායක මහත්මයාගෙන් පස්සේ ඊට පස්සේ DSනායක ඊට පස්සේ ආපහු 56 ඉඳලා මේ ආර්ථිකමය වශයෙන් යම් යම් විශේෂයෙන්ම අපි දැක්ක ලංකාවේ ඔය විශේෂයෙන්ම පෞද්ගලිකාංශය වෙනුවට රාජ්‍යාංශය ශක්තිමත් වීමක් විශේෂයෙන්ම SWRD බණ්ඩාර මහත්මයා කාලේ වුණා. විශේෂයෙන්ම ජනසතු සේවා, විශේෂයෙන්ම බස් ජනසතු සේවා, වරාය ජනසතු සේවා, මේ වගේ විශාල වැඩ කොටසක්. ඒ විශේෂයෙන්ම එතුමා ඉලක්ක කරගත්ත යම් ආකාරයේ සමාජ සුබසාධන ඉලක්ක කරගත්ත ආර්ථික රට තුළ නිර්මාණය විය යුතුයි කියන එක. ඒ නිසා විශේෂයෙන්ම අර සමාජවාදී ආර්ථික සංකල්පයන් වලට එතුමා ගොඩක් නැඹුරුණා. එතකොට පෞද්ගලිකාංශය නොව රාජ්‍යාංශය ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයේ ඒ කාලේ වුණා. ඒ කාලේ වෙනකොට ඇත්ත වශයෙන්ම ලෝකේ රටවල් ප්‍රධාන කඳවුරු දෙකකට බෙදලා තිබුණා. ඒ අනුව කඳවුරු දෙකේ සමාජවාදී කඳවුරු, විශේෂයෙන් සෝවියට් දේශය, චීනය, මේ ආදී රටවල්. එතකොට ලංකාවට උදව් උපකාර කළා ඒ රටවල්. ඒ ආර්ථික ප්‍රතිපත්ති අරගෙන ගියා. ඒකත් ඒ කාලේ අවශ්‍යතාවයකට. එතනින් පස්සේ ආපහු අපි ගත්තොත් එතුමගෙත් අභාවය සිද්ධ වුණා නොසිතුවක් අවස්ථාවක. ඒ එතුමගේ අභාවයෙන් පස්සේ ආපහු සිරිමාවඩ බණ්ඩාරනායක මැතිණිය 960-65 දක්වා නැවත බලේ සිටියා. එතකොට 56 ඉඳන් 65 වෙනකම්. එතකොට එතනත් ඒ අවුරුදු 10ක විතර කාලයක්. එතකොට ලංකාවේ දේශපාලනේ ගත්තාම සිරිමා බණ්ඩාරනායක මැතිණියත් ලංකාවේ ආර්ථිකමය වශයෙන් එතුමියත් අර සමාජවාදී කියන ආර්ථික සංකල්ප මත පදනම, විශේෂයෙන්ම අපි කියන ආනයන ආදේශන, ඒ කියන්නේ අපි පිටරටින් අපි භාණ්ඩ ගේනවා වෙනුවට රට තුල නිෂ්පාදනය කරන විශේෂ කෘෂිකර්මය. එතුමියගෙත් තිබුණා ඒ කෘෂිකර්මය පිළිබඳ උනන්දුවක්. විශේෂයෙන් වගා සංග්‍රාමය වගේ දේවල්, දේශීය කර්මාන්ත, විශේෂයෙන්ම කර්මාන්තත් විශාල වශයෙන් ඒ කාලේ ආරම්භ වුණා. විශේෂයෙන් අපි ගත්තොත් සිමෙන්ති, යකඩහා වානේ, තුනී ලෑලි, වීදුරු, මේවා විශාල කර්මාන්ත ශාලා ගණනාවක් ලංකාවේ ඒ කාලේ ලංකාවට ප්‍රධානයන් වශයෙන් ලැබුණා. විශේෂයෙන් මේ අන්තර්ජාතික වශයෙන් තියෙන සම්බන්ධතා මත.
දැන් ඒකත් අපේ රටේ කර්මාන්ත මහපරිමාණ කර්මාන්ත රාශියක් ලංකාවේ ආරම්භ වුණා. අත වශයෙන්ම ආසියාවේ තියෙන විශාලම තැන අපි සීනි ගත්තත් ඊළඟට කඩදාසි මේ වගේ විශාල කර්මාන්ත ප්‍රමාණයක් ලංකාවේ ආරම්භ වීම ඒ කාලේ වුණා. එතකොට අපි ඒ ආර්ථික ප්‍රතිපත්තිය බවට පත් උනේ අපි පිටරටින් අපි ගේනව වෙනුවට ලංකාවේ නිෂ්පාදනය කරගන්න කාර්මික බහන්න පැත්තෙන්. විශේෂයෙන් අපි මේ පැත්තත් අපි විශේෂයෙන් අවධානය යොමු. දැන් ඒකත් ඒ කාලේ හැටියට වරදක් නෙමෙයි. මොකද ඒක එක ඒක ඒ කාලෙත් අපි ආර්ථිකය දුවන්න ඕනකම. එතකොට ඒකත් ඒ ආර්ථිකයක් හැටියට ගියා. නමුත් මේ අපි ඉතනින් පස්සේ ආපහු 965 70 ආපහු ඩඩ්ලි සේනායක මහත්මයාගේ ඒ පාලන කාලය තුල ආපහු ඒ කාලය තුලත් ආපහු 65 70 එක්සත් ජාතික පක්ෂ නේද ආපහු එක්සත් ජාතික පක්ෂ රජුත් අර සමාජ සුබ සාධනයක් පවත්වාගෙන යමින් විශේෂම ඒගොල්ලන්ගේ වැඩිපුර අවධානය තිබුණේ අපනයන අභිමුඛ ආර්ථික ප්‍රතිපත්තියට යන්න. හැබැයි මේ 65 70 කාලේ බරපතල විදියට එවැනි අවධානයක් යොමු වුණේ නැහැ. නමුත් සාමාන්‍ය වශයෙන් අපනයන අභිමුඛ කර්මාන්තත් ආනයන ආදේශනයත් ඔය දෙකම පවත්වාගෙන ආර්ථිකය පවත්වාගෙන යෑමේ තමයි ගමන් කළේ. එතනින් එහාට ගත්තට පස්සේ අපි දැක්කහම දිගටම අපි අර්ථවිත සමාජ සුබ සාධනය අධ්‍යාපනය සෞඛ්‍ය කුෂිකර්මය මේ ආර්ථිකපත්ති මෙහෙම අරගෙන තමයි අපි ඉස්සරහට ගියේ. නමුත් ආර්ථිකය දැන් අර බං කියෝනේ අවුරුදු 3 ඉතිරි කරගත්ත සල්ලි ටික සංචිත විදේශ සංචිත ක්‍රමානුකූලව අර සුබ සාධනයට විශාල වශයෙන් වැය කිරීම නිසා ඇති අපි අධ්‍යාපනයේ සෞඛ්‍ය මේවට යොදවන්න තිබුණා. ඒ සමග අපේ රටට පුළුවන්කම ලැබුණේ නැහැ එවැනි විදේශ සංචිත රැස් කර ගැනීමට. ඒක අකණ්ඩව ඒ තත්ත්වෙන් පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා ගොඩක් අවස්ථාවලදී අපේ විදේශ විනිමය පෙයි විදේශ සංචිත විශේෂයෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්න ක්‍රමානුකූලව රටට බලපාන්න පටන් ගත්තා. මේ නිසා අපිට තිබුණ අපේ ආනයන සහ අපනයන අතර ගැප් එකක්. එතකොට රටේ මිනිසුන්ට කන්න දෙන්න සහල් පිටරටින් එනවා. එතකොට ලංකාවෙන් රබර් අපනයනය කළා. චීනෙන් අපි සහල් ගෙනව ගත්තා. ඒක තමයි අපේ තියුනේ දීපාර්ශික ගිවිසුම්. ඒතර ඒ ගිවිසුම් යටතේ අපි එක කුෂි කාර්මික භාණ්ඩයක් නිෂ්පාදනය අපි යවලා අපි ගෙනව ගන්නවා සහල්. එතකොට සහල් තමයි රටේ ප්‍රශ්නේ. දැන් විශේෂයෙන් මන් දන්නේ සුජාතා 977 වේදිකාව මට මතකයි පොඩි කාලේ දේශපාලන වේදිකාවේ ප්‍රධාන වශයෙන් දැන් අපි 70 ගත්තත් 65 ගත්තත් දැන් අපි ගත්තොත් ඩඩි සේනායක මහත්මයා තමයි රටේ බද්දුන් පියා කියලා කිව්වේ. මොකද මිනිස්සු දුන්න මොකද දැන් ඒ ප්‍රකාශය දැන්ට වයස අවුරුදු ඔය 65 70 වයසේ සිටින බොහෝ දෙනෙක් ලංකාවේ අදත් එතුමට ගරු කරන දේශපාලන ભેදෙන් තොරව. මොකද ඔහුට කිව්වේ බද්දුන් පියා කියලා. එතුමා මිය ගියාට පස්සේ අති විශාල පිරිසක් ආවා. ඇයි ඒ? රටේ ආර්ථික තීරණයක් ගත්තා. දැන් ආර්ථික තීරණයක් නෙමේ. නොමිලේ හාල් සේරුවක් දෙන. ඒකවල සේරු තිබ්බේ. ඉතින් හාල් සේරුවක් දෙන්න තමයි එතුමා කටයුතු කරේ. සතියකට හාල් සේරුවක්. එතකොට මිනිස්සුයෙකුට හාල් 5 දිනකම හාල් 0.5. එතන මිනිස්සු කඩේට ගිහිල්ලා ගෙන හාල්. එතකොට හාල් රටේ තිබුණේ නැහැ විශාල වශයෙන්. රටේ හාල් තිබුණේ ඒවකට රටේ සහල් අවශ්‍යතාවයෙන්. ස්වදේශීය ස්වයංපෝෂිතභාවය 40% විතර. එතකොට අපි 60% විතර පිටරටින් හාල් ගෙනාවේ. අපි මම ඒකට කිව්වේ රබර් සහල් ගිවිසුමක් අස්සන් ගලන්න. එතකොට පිටරටින් හාල් ගේනවා, චීනෙන් හාල් ගේනවා. හාල් ගෙනල්ලා අපි චීනට රබර් අපනයන එක. අපේ ගිවිසුම් තියුනේ එහෙම. ඉතින් ඒ නිසා කර්මාන්ත විශාල වශයෙන් පැත්තකට නෙමෙයි අපේ මිනිසුන් කන්න දෙන්න ඉස්සෙල්ලම තියෙච්ච ප්‍රශ්නේ. මේ අද කතා කරන අධිවේගී මාර්ගයෙන් ඉන්ටර්නෙට් නෙමෙයි එදා තියෙච්ච ප්‍රශ්නේ. එතකොට ලෝකීය ආර්ථිකයන් දිහා බැලුවොත් ඒ කාලේ වෙනකොටත් 60 වෙනකොටත් ලංකාව මේක විශේෂයෙන්ම වැදගත් සුජාතා ලංකාවට ආවා 1960 ගණන් වල අමාත්‍ය සෙන් කෙනෙක් නොබෙල් සාමිතයාගේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන අමාත්‍ය සෙන් කියන කෙනා. දැන් අමාත්‍ය සෙන් ආවේ ලංකාවේ මානව සුබ සාධනය මානව සංවර්ධනය සම්බන්ධයෙන් ඔහු පරිශ්‍රණයක් කළා. ඔහු ඉන්දියාව ජාතිකයෙක්. ඔහු ආසියානු රටවල් කණ්ණාමකට ගියා. ගිහිල්ලා ලංකාව සම්බන්ධයෙන් ඔහු ලිව්වේ 1960 ලංකාව කියලා කියන්නේ පැලය නොසිටවා ගස නොසිටවා පල ලබාගත් රට කියලා. මෙන් අදහස් කළේ කුමක්? ඒ කියන්නේ ලංකා ආර්ථිකයේ හිතන්න බැරි විදිහේ සමාජ ආර්ථික සුබ සාධනයන් ගණනාවක්
ආසියානු රටවල් අතර ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ පළතුරු ලබන්න ගහක් හිටවන්න ඕනේ. ගහක් නැතුව පළතුරු තියෙනවා ලංකාවේ කියලා. එයින් අදහස් කළේ ලංකාවේ මානව සුබ සාධනයේ පැත්තෙන්. ලංකා මිනිසුන් නිකන් කන්න දෙනවා. නිකන් අධ්‍යාපනය. නිකන් වතුර දෙනවා. නිකන් වාරි ජලය දෙනවා. නිකන් බිත්තර වී ටික දෙනවා. ආ හොස්පිටල් වල නිකන් බෙහෙත් දෙනවා. මේ බැලූ බැලූ අත හැම පැත්තම තියෙන්නේ මේ රටේ මිනිස්සු. අන්න අර අගමැතිතුමා එදා කියපු 948 අපි නිදහස ලැබපු පළවෙනි එකේ කියපු මේ රටේ අර දුප්පත්කම නැති කරලා මිනිස්සු දියුණු කිරීමේ කියන එක පැත්තක් අපි සංවර්ධනය කරගත්තා. ඒ මානව සම්පත් සංවර්ධනය කියන පැත්ත. ඉතින් එතුමා මේ පොතේ ලියපු මේ කාරණේ 60 ගණන් වනකොට අපි එවැනි තත්ත්වයකට චීනයට වඩා ඉන්දියාවට වඩා පකිස්තාන් නේපාල් බූතාන් මේ පැත්තෙන් අපි ගත්තොත් තායිලන්තේ එතකොට මේ පැත්තෙන් ගත්තොත් අපි සිංගප්පූරුව මේ හැම රටකටම වඩා අපි ඉතා ඉහළ සංවර්ධනයේ හැබැයි ඒක පුජ්‍යල ආදායම් පැත්තෙන් නෙමෙයි ආර්ථික වෘද්ධිය පැත්තෙන් නෙමෙයි හැබැයි සාමාන්‍ය ආර්ථික වෘද්ධියක් තියාගෙන තමයි මේ තත්ත්වය ඇති කරගෙන තිබුණේ නමුත් එතනින් එහාට ක්‍රමානුකූලව අපි අද වසර 68ක් නිදහස ලබා ගන්නකොට අද අපි ඒ ලබාගත් ජයග්‍රහණයන් සමහරක් එකම තැන පල් වෙමින් අපි ඉස්සරහට යන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. දැන් අපි 77 දක්වා මං කිව්වා 77 දේශපාලන වේදිකාවේ තිබුණේ මොකද්ද? 77 වේදිකාවේ තිබුණේ මොකද්ද? හාල් සේරුවක් දෙනවා. ඒතකොට සිරිමා බණ්ඩාර නැමැති කිව්වා මම හාල් සේරු දෙකක් දෙන්නම් කියලා. එතුමිය කියපු එක පිළිගත්තා. එතකොට මොකද්ද එදා දවිච්ච ප්‍රශ්නේ රටේ? මිනිසුන්ට ආහාර. ඒතකොට ආහාර සම්පාදනයේ ප්‍රධාන අභියෝගයක් වෙලා තිබුණා. ඒතකොට ඒ ආහාර සම්පාදනය කරගන්න එදා මිනිස්සු ඡන්දෙ දුන්නේ හාල් සේරු දෙක දෙන නිසා. එතකොට තමයි 1970 සිරිමා බණ්ඩාර නායකමැතිනිය 6-3-2 බලයක් අරගෙන බලයටපත් වෙන්නේ. නමුත් ඉන්පස්සෙත් අපේ රටේ තිබිච්ච වැඩවර්ධන දේශපාලන නිසා වෘත්තීය සංගම් ප්‍රශ්න නිසා ආර්ථිකය මේ වාසේ එතුමීගේ කාලෙත් කෘෂිකර්මයේ සම්බන්ධයෙන් විශාල වැඩසටහනක් කෙරුවා. කර්මාන්ත පැත්තෙන් යම් යම් වැඩ කොටසක් කරා ආනායන ආදේශන ප්‍රතිපත්තිය යටතේ. නමුත් අපේ ඉලක්කගත වැඩසටහනක් අපිට ගමන් කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් ඔබතුමා කිව්ව විදිහට මේ නිදහසින් පසු මේ විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළත් විවිධ ක්‍රමෝපායන් අනුගමනය කළත් මේ අපේ රටේ දුප්පත්කමට තවම පිළිතුරක් හිමි වෙලා නැහැ කියලා තමයි චෝදනාවන් එල්ල වෙන්නේ. ඒ ඇයි ඒ අභියෝග අපි ජය ගන්නට අවශ්‍ය වෙන්නේ කොහොමද? දැන් 77 සිරිමා බණ්ඩාරනායක මැතිණියකින් බලයට අත් වෙලා එතුමිය 1977 ජූලි මාසේ 21 වෙනිදා තමයි ලංකාවේ ඡන්දයක් තිබ්බේ. ඒ ඡන්දෙදි ජයා ජයවර්ධන මැතිතුමා තමයි අනිත් ප්‍රති පාක්ෂික අපේක්ෂක වශයෙන් හිටියේ අගමැති අපේක්ෂක වශයෙන්. එතකොට එතුමා 6-5 බලයක් ගන්නවා. ලංකාවේ කොට මැතිවරණ ආසන 168යි තිබුණේ. මට අදත් මතක ඡන්ද ප්‍රතිඵල ගුවන්විදුලියෙන් තමයි අපි ඇහුවේ. ගුවන්විදුලියේ පාන්දර මගේ මතකයේ විදිහට 2-3 විතර තමයි පළවෙනි ඡන්ද ප්‍රතිඵලය කිව්වේ. මගේ මතකයේ අංක 100 සමන්තුරේ ආසනේ තමයි කිව්වේ. ඉතින් එතකොට අපේ ගෙදරත් ඒ කාලේ දේශපාලන කොයිතරම් ලස්සනද කිව්වොත් ශ්‍රී ලංකා UNP සම සමාජ කොමියුනිස් එහෙම එකක් තිබෙන. එදා ගුවන්විදුලිය තිබුණේ ගමකටම 2-3. හැබැයි මේක අහන්න ගමේ මිනිස්සු ඔක්කොම එකතු වුණා. හැබැයි එදා මිනිස්සු ඡන්ද ප්‍රතිඵල ඇහුවේ එක ගෙදරක ඒ දේශපාලන පක්ෂයට නෙමෙයි. සියලු දෙනා එකට එකතු වෙලා. එදා හරි ලස්සනයි රට. මේ අපි අද තියෙන මේ බෙදීම් තිබ්බේ නැහැ. නමුත් කොහොම නමුත් ඒ 77 6-5 බලයක් අරගත්තට පස්සේ ජයජයවර්ධන මැතිතුමා එතුමගේ තිබුණ ආර්ථික දර්ශනය එතුමා තිබුණා අර ආනයන ආදේශනයේ ප්‍රතිවිරුද්ධ ආර්ථික ප්‍රතිපත්තියට වන අපනයනාභිමුඛ ආර්ථිකයක් ලංකාවේ නිර්මාණය කිරීම එතුමගේ දර්ශනයක් ඇතුළු. මොකද එතුමා ලංකාවේ පළවෙනි මුදල් ඇමති 1948 අපි නිදහස ලබා ගත්තට පස්සේ අපි පළවෙනි කැබිනට් එකේ හිටිය මුදල් ඇමති එතුමා. එතකොට එතුමා මුදල් ඇමති වශයෙන් කටයුතු කරන කාලේ නම් එතුමගේ දර්ශනය අනුව අපි අපනයනාදී. මොකද අපි මේ අපනයන මොකද මම එකනේ කිව්වේ 60 වෙනකොට අපිට පිටිපස්සෙන් හිටිය හැම රටකටම වඩා අපි 77 වෙනකොටත් අර පැත්තෙන් මේ සිංගප්පූරු වගේ දැන් සිංගප්පූරු අගමැතිවරයා ලංකාවට ඇවිල්ලා ලංකාවක් හදන්නනේ බැලුවේ. අද අපි යනවා සිංගප්පූරුවක් හදන්න. ඒ කියන්නේ ඒ වෙනකොටත් ඒක මම කිව්වේ අර අමාත්‍ය සෙන් කිව්වේ ඒක. අමාත්‍ය සෙන් කිව්වා මේ රට පුදුම ලස්සන රටක් මිනිස්සු හොඳට ඉන්න රටක්. හැබැයි
අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ වැරදිච්ච තැන නිවැරදි කර ගැනීම ආර්ථික දර්ශනයකට යන්න. නමුත් එතකොට 77න් පස්සේ නැවත 94 දක්වාම එක්සත් ජාතික පක්ෂ රාජ්‍යයන් බලයේ සිටියා. එතකොට අර අපනයනාභිමුඛ කර්මාන්ත. හැබැයි මම මුලදී සඳහන් කරා 80% කෘෂිකාර්මික දායකත්වයක් තිබිච්ච රටක් අපි නිදහස ලබනකොට මේ වෙනකොට අත් වශයෙන්ම අපේ කෘෂිකාර්මික දායකත්වය ජල ජාතික නිෂ්පාදයෙන් 18%-20% වගේ වෙලා තියෙනවා. කර්මාන්තංශයේ දායකත්වය 30%-35% විතර වෙලා තියෙනවා. සේවාංශයේ දායකත්වය ඊටු ටික බැලුවෙන් පස්සේ අපිට පේනවා 50%කට ඉක්මවා 60%කට 55%කට යනවා. ඒතකොට දැන් අපි මෙහෙම බැලුවහම අපිට පේනවා ආර්ථිකයේ කිසියම් ගමනේ වෙනසක් වෙලා තියෙනවා. එහෙනම් කෘෂිකාංශයේ දායකත්වය අඩු වෙලා කර්මාන්තංශයේ දායකත්වය වැඩි වෙලා සේවාංශයේ දායකත්වය වැඩි වෙනවා. එහෙනම් ආර්ථිකයේ ගමන් කරන දිශාවේ කිසියම් සුබදායි පැත්තක් අපිට පේනවා. හැබැයි ඒක ප්‍රමාණවත් උනේ නැති ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් සාමාන්‍ය රටක් දියුණු වෙනකොට කෘෂිකාර්මික අංශයෙන් කර්මාන්ත අංශයට ගිහිල්ලා කර්මාන්ත අංශයෙන් සේවා අංශයට තමයි සාමාන්‍යයෙන් ගොඩක් රටවල් ආර්ථිකය මාරු වුණේ. ලංකාවේ වෙච්ච දේ තමයි කෘෂිකාර්මික අංශයෙන් සේවා අංශයටයි අපි මාරු වුණේ. ඇත්තටම කර්මාන්ත අංශයට විශාල මාරුවක් වෙන්න තිබ්බා. හැබැයි ඒ මාරුව විශේෂයෙන්ම පසුගිය අවුරුදු අපි 68 තුළ යම් වර්ධනයක් තිබුණත් කාර්මික අංශයේ දායකත්වය 978 අපි ඒ ආණ්ඩුවේ වෙනසින් පස්සේ 94 දක්වා යම් මට්ටමක 128ක 30ක මට්ටමේ තිබුණා. හැබැයි පසුගිය අපි 2000 අපි ගත්තොත් ඊට පස්සේ 94 ආපහු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති මැතිතුමිය කිව්වෙත් විවෘතාතික ප්‍රතිපත්තියට මානුෂික එතුමිය විශාල වෙනසක් කරන්න ගියේ නෑ. හැබැයි ඒ ආර්ථික ප්‍රතිපත්තිය එතුමිය ගමන් කරා. ආර්ථික ප්‍රතිපත්තියේ විශේෂ අපනයනාභිමුඛ. හැබැයි අවාසනාවකට ලංකාව 1983 පටන් ගත්ත උතුරේ මේ යුද්ධය ලංකා ආර්ථිකයට විශාල වශයෙන් බලපෑවා. ඒ බලපෑම නොවෙන්න සමහරක් විට අපි මේ ගමන් කරපු ආර්ථික දිසා නැතියේ යම් සුබවාදී පැත්තක් මීට වඩා ලබන්න තිබුණයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි අපි දැන් ගිහිල්ලා තියෙනවා රජයන් මේ හැම රජයක්ම මේ අවුරුදු 68ම මිනිසුන්ට බලාපොරොත්තු දෙනවනේ. මිනිසුන්ට දෙනවා. අපි මේක කරනවා. අපි නොමිලේ අධ්‍යාපනය දෙනවා. අපි නොමිලේ කන්න දෙනවා. මේ හැම එකම කරගෙන කරගෙන ගියා. අද මිනිසුන්ට තියෙන්නේ නොමිලේ හාල් ඉලන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ 78න් පස්සේ විශේෂයෙන්ම ওই මහවැලි ව්‍යාපාරය නිසා විශේෂයෙන්ම 60 දශකයේ ලෝකයේ ඇති වුණ ග්‍රීන් රෙවලූෂන් එක අපි කියන්නේ හරිත විප්ලවය. ඒක ප්‍රතිලාභය 978න් පස්සේ තමයි ලංකා ආර්ථිකයට ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. නවීන තාක්ෂණය, බීජ විවර්ග, ඔය යන්ත්‍රෝපකරණ භාවිතය මේව ගොඩක් එන්න පටන් ගත්තා. ඒතර මහවැලිය නිසා අලුතෙන් අක්කර හෙක්ටයාර් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් හෙක්ටයාර් 30-40,000 අලුතෙන් වගා කෙරුණා. ඒතර තීන වැව්පොකුණු ප්‍රතිසංස්කරණය වුණා. හැබැයි අර මා සඳහන් කළ DSN නායක මැතිතුමාගේ කාලෙන් පස්සේ 1978න් පස්සෙත් නැවත වැව් කර්මාන්තය ලංකාවේ තියෙන වැව්වල ජලය විශේෂ මහවැලි ව්‍යාපාරය හරහා විශාල ප්‍රමාණයක් ඔය මහවැලි H කලාපය බණ්ඩාරනායක මැතිණිය කාලේ දිනු කරපු කලාපයක්. ඊට පස්සේ මහවැලි C කලාපය ඔය විශේෂ ග්‍රාන්ද්‍ර කෝට්ටේ පැත්ත, අනිත් පැත්තේ මහවැලි දැන් L කලාපයක් හදන්න තියෙනවා, මහවැලි B කලාපය සීකලාපේ මේ විදිහට ගත්තහම මේ සාල සංවර්ධනයක් ඇති වුණා. ඒ නිසා ලංකාව මා සඳහන් කරා 100ට අපි 1977 වෙනකොට දේශීය සහල් ස්වයංපෝෂිත භාවය ලංකාවේ සහල් අවශ්‍යතාවෙන් 150% විතර තමයි අපි සකස් කරගත්තේ. ඊටු පිටටින් ගෙනාවා. හැබැයි 94 වෙනකොට ඒක 100ට ළඟා වුණා. ඒ නිසා ලංකාව සහලින් ස්වයංපෝෂිත කරගත්තා. මේක අපි ලබාගත් ජයග්‍රහණයක්. අපි එතකොට ගොඩක් අය විවේචනේ මොනව කතා කරත් අපි ලබාගත් ජයග්‍රහණ තියෙනවනේ. අපේ අධ්‍යාපනය අද බලන්න. අද ආසියානු රටවල් අතර ලංකාව ඉතාමත් මෙහෙල මට්ටමේ ඉන්නවා. අපේ සෞඛ්‍ය පැත්ත ඉතාම හොඳ මට්ටමක තියෙනවා. ඉන්දියාව, පාකිස්තානය, මේ මැලේසියාව මේ රටවල් වලට වඩා ශ්‍රී ලාංකික සෞඛ්‍ය තත්ත්වය හොඳයිනේ. කවුරු මොනව කතා කරත් මේ අවුරුදු 68 මේ රජයන්, ඒ හිටපු ඇමතිවරු කවුරුණත් මේ රජයන් මේවට මුදල් වෙන් කරලා අමාරු වෙන්නේ ගිනිච්චේ. එතකොට අපි ලබා ගන්නේ අභියෝග මැද අපිට වියදම් කරන්න. ඒකනේ අර අමාත්‍ය සෙන් කිව්වේ 60 ඇවිල්ලත් කිව්වා. එතකොට 70 80 90 2015 වෙනකොටත් අද 2016 වෙනකොටත් අපේ රටේ සමාජ සුබසාධන වෙන් කරපු මේ ප්‍රමාණයන් අඩු වැඩි වශයෙන් ආර්ථික අභියෝග හමු වුණත්
අපි මානව සංවර්ධනයට විශාල කැපකිරීමක් කරපු රටක්. මා ඒ නිසා විශේෂයෙන්ම 968 948 සිට මේ 2016 දක්වා මේ රටේ හිටපු හැම රජයකටම මම මවයි නම් පෞද්ගලික ස්තුතියක් පුද කරනවා. මොකද හේතුව තමයි මේ අද තියෙන සමාජ සුබ සාධනයේ අපි ආසියානු රටවල් අතර අපි ලබාගත් මේ ජයග්‍රහණ ඒ රජයන්ට අපි ස්තුතිවන්ත විය යුතුයි. ඔබ රැඳී සිටින්නේ සුභාරති සංවාද මණ්ඩපයේ සමගින්. අද අප සාකච්ඡා කරන්නේ නිදහසින් පසු ආර්ථික අභියෝග හා ජයග්‍රහණ පිළිබඳවයි. සාකච්ඡාවට එකතු වී සිටින්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන පිළිබඳ අධ්‍යනාංශී මහාචාර්ය සුනිල් ශාන්ත මහතායි. උදෑසන 7:30 විනාඩි 34යි දැන් වෙලාව. දැන් ඔබ සඳහන් කළ ආකාරයටම අප මුලින්ම ආණ්ඩු ජනතාවට සහල් සහනාධාරය ලබා දුන්නා. ඊට පසුව විවිධ සහනාධාර ලබා දුන්නා, ජනතාවට පොරොන්දු ලබා දුන්නා. දැන් ඊට පස්සේ අපි දන්නවා ජනසවිය ඊටත් පස්සේ සමෘද්ධි සහනාධාරයේ බවට පත් වුණා, පසුව දිවිනැගුම බවටත් පත් වුණා. දැන් ජනතාවට මේ ආර්ථික සමෘද්ධිය ළඟා කර දෙන්න තමයි මේ හැම දෙයක්ම ඉෂ්ට කළේ. දැන් මේ විදියට සහනාධාර ලබා දීම, සහනාධාර වැඩි කිරීම කළ යුත්තේ ඇයි? විශේෂයෙන්ම දැන් නැත්තම් ඔවුන්ගේ ආර්ථිකයේ ශබිමත් කිරීමට අප මොනවද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග? සහනාධාර වලින් පමණක් ආර්ථිකය සංවර්ධනය ළඟා කරගන්නට හැකි දැන් සමෘ අපි ජනසවිය 1989 ප්‍රේමදාස ජනාධිපතිතුමා දැන් ඔය ජනසවිය ක්‍රියාත්මක කරනකොට එතුමගේ වැඩපිළිවෙල තිබුණේ අවුරුදු දෙකක් පමණයි මේ මුදල දෙන්නේ. කොටසක් ඉතිරි කිරීම කරලා නිෂ්පාදනයක් බවට පත්විය යුතුයි කියන ආකල්පය තිබ්බා. ඒ එතකොට එක කොටසක් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය වන උපදේශනයන්, ස්වයබැලීම්, පසුවිපරම්, පෙරවිපරම් මේ සියල්ලමක් ඒ ව්‍යාපෘතිය තුළ තිබ්බා. නමුත් ඒකේ අඩුපාඩුකනුත් තිබ්බා. හැබැයි එතකොට ඒකේ මිනිස්සුන්ට ආර්ථිකමය වශයෙන් යටිතල පහසුකම් සපයන අසරේ ආධාර අනුබල කරන අතරේ ඒ ආහාර සලාකයක් දෙන අතරේ මිනිස්සු ආර්ථික ශක්තියක් ඇති කරන ක්‍රමයක් ඒක තුළ තිබ්බා. එතකොට ඒකෙත් එක්ක එතුමගේ තව ව්‍යාපෘතියක් තිබ්බා. ව්‍යාපෘති 15,000 වැඩසටහන. ඒ අනුව ගමේ ඇලවේලි, වැව්වමුණු, පාරවල් මේවා සකස් කරගෙන මිනිස්සු ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවයක් තිබ්බා. දැන් මෙතනදී අපිට බැලුවොත් අපි 948 සිට මේ දක්වා ලංකාවේ විදුලි වලය පැත්තෙන් අපි අද වෙනකොට මා හිතනවා 98% දක්වා සම්පෝෂිත වෙලා තියෙනවා. අපි ලබාගත ජයග්‍රහණයක් නෙමෙයිද මේක? මේ ආණ්ඩු මොකද තිබුණා? මහවැලි යටතේ විශාල විදුලිය සැපයුමක් ඇති කරගත්තා. ඊට පස්සේ ඔය තාප බලාගාර, ගල්අරගුරු බලාගාරත් මම හිතන්නේ දැන් දෙක තුනක් හදලා තියෙනවා. ඉතින් මේවා මේ රටේ දේශපාලනේ කවුරු හිටියත් ඒ අය විසින් ඒ රට වෙනුවෙන් යම් යම් ප්‍රමාණයක් අපි හදලා තියෙනවා. ඒක අපි මේ කියන්න ඕන කාරණාවන්නේ දේශපාලනයෙන් තොරව. ඉතින් ඒවා අපි ළඟා කරගත්තා වුණත් දැන් සහනාධාර පැත්තේ දැන් අද ඊට පස්සේ සමෘද්ධිය බවට පත් වුණා. ඒක සමෘද්ධියක් තිබුණා එක පැත්තකින් යම්. නමුත් අපේ තියෙන දේ තමයි අපේ රටේ මිනිස්සුත් පුරුදු වෙලා තියෙන්නේ පුළුවන් තරම් ඡන්දයක් දෙන්නේ අපිට මොකද්ද ලැබෙන්නේ කියන එක බලන්න. හැබැයි මම හිතනවා මේ වෙනකොට යම් කිසි මට්ටමක ලංකාවේ හැබැයි ආර්ථිකමය වශයෙන් ගත්තොත් දවසකට ඩොලර් 2ක් උපයන ප්‍රමාණය, ඒ කියන්නේ අඩුම ආදායම් ලාභී ප්‍රමාණය රටේ ජනගහනයෙන් 40%ක් විතර වෙනවා. 43%ක් විතර වගේ වෙනවා. ඒක බරපතල තත්ත්වයක්. يعني පහළම ආදායම් ලබන පිරිසක් විශාල වශයෙන් ඉන්නවා. දැන් මේ අය සවිබල ගන්නන් තියෙන බලය මොකද්ද? විශේෂයෙන්ම අපි මේ පහළ මට්ටමේ අය, අඩු ආදායම් ලාභී අය, ඒ අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි ප්‍රාග්ධන සම්පාදනය. ඒ වගේම ඔවුන්ට තාක්ෂණය පිළිබඳ තියෙන ගැටලු, වෙළඳපළ පිළිබඳ ගැටලු. එතකොට නිෂ්පාදනය කරගත්තත් ඒ නිෂ්පාදනය අලෙවි කරගන්න බැහැ. අපේ රට කුඩා රටක්. අපේ රටේ ජනගහනය කුඩායි, සීමා සහිතයි. එහෙනම් අපි නිෂ්පාදනය කෙරුවත් එතනින් එහාට යන්න බෑ. දැන් මේ ආනයින ආදේශන යටතේ එක වෙච්ච වැරද්දක් මේක. එතකොට දැන් යම් යම් මට්ටම් වලින් අපි දැන් නිෂ්පාදනය අපි ඉස්සෙල්ලම කරගෙන අපි ඉලක්ක කරගත යුතුයි අපි විදේශ වෙළඳපළක් සඳහා. එහෙනම් ඒ සඳහා අවශ්‍ය වන සානුබලයන් සකස් කරගෙන අපි පළමුවෙන්ම දේශීය වෙළඳපළටත් ඉන්පස්සේ විදේශ වෙළඳපළටත් යම් ප්‍රමාණයක් අපනයනය කරගන්න පුළුවන් වුණොත් අන්න ඒක තමයි ආර්ථිකයේ ශක්තිය බවට පත්වන්නේ. හැබැයි ලෝක රටවල් වල විශේෂයෙන්ම අර්බුද ඇති වුණා, ආහාර අර්බුද. හැබැයි ලංකාව මේ අවුරුදු 68 තුලම එහෙම ලොකු ආර්ථිකමය වශයෙන් ආහාර අර්බුදයන්ට ලංකාව ආවෙත් නැහැ. ওই කාලය තුලම විශේෂයෙන්ම ගෙවතු වගාව,
ඒවාගේ පළතුරු වගාව මේ හැම එකක්ම මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය කරහා හැම විටම බලන ගමක් ගාන බැලුවොත් පැළබෙදනේවන කරන්න ලංකා. ඉතින් අපි මොනවා හරි පැලයකුත් හිටවල තියෙනවා. පැලේ හිටපු එක පළදාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ පළදාව ටික අපි හරියට ගත්තනම් මේ රට කෘෂිකංශේනොත් මීට වඩා ඵලදායී වෙන්න තිබුණයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක නිසා අපේ මිනිස්සු මොන මොන හරි වගා දිගා කරන මිනිස්සු කොටසක් ලාංකිකයන් කෘෂිංශයේ පැත්තෙනුත් යම්කිසි ප්‍රයෝජනයක් ගන්න තිබිච්ච රටක්. හැබැයි අපි මම සඳහන් කර 83 න් පස්සේ මේ ඇතිවෙච්ච දේශපාලන විශේෂයෙන්ම උතුරු නැගෙන අර්බුදයත් එක්ක රටේ ආයෝජන බිඳවැටුණා, ආයෝජන කඩාහැලුණා. එතකොට ලංකාවට එන්න බය වුණා ආයෝජකයෝ. ඒ නිසා ඒ තත්ත්වය තුළ අපට ලංකාවේ කර්මාන්ත පැත්තෙන් අපි කිසියම් පසුබෑමකට ලක් වුණා. හැබැයි යුද්ධය 2009 අවසන් වුණාට පස්සේ ඒක මේ රටේ රණවිරුවන් මේ රටේ මව්බිමේ ඒකීභාවය ආරක්ෂා කරලා මේ රට ඒ ග්‍රහණයෙන් මුදාගත්තට පස්සේ ඒ සඳහා දේශපාලන නායකත්වය ලැබුණා. අපි ඒක සඳහන් කරන්න ඕන. ඒ දේශපාලන නායකත්වයේ යටතේ රටේ ඒක ලැබුණෙන් පස්සේ අපට ඊළඟට යන්න ඕන තැනට මේ රට ගියේ නැහැ. මේක තමයි රටේ තියෙන ප්‍රශ්නයක් බවට අපට පත් වුණේ. ඒ කියන්නේ උතුරු නැගෙන අර්බුදය 2009 අවසන් වුණාට පස්සේ රටේ ලෝකේ අවධානය අපි යොමු කරගෙන රටේ සහජීවනයක් ඇති කරගෙන මේ අර්බුදය නිසා වැටිච්ච ආර්ථිකය නැවත ගොඩ ගන්න විශාල කාර්යභාරයක් කරන්න තිබිච්ච රට අවාසනාවකට වගේ අපේ රටේ දේශපාලනය විසින්ම ඒ අහිමි කරගත්තා. ඉතින් මම හිතනවා දැන් අපි යම් තැනකට මේ රට ඇවිත් තියෙනවා. මම සඳහන් කරා මුලදිම ලංකාව නිදහස ලබනකොට DS නායක. එතකොට අපි ගත්තාම ජයා ජාවදන. එතකොට අපි ගත්තෝ සිද්දි ලෙබ්බේ, ආරුමුග නාවර, TB ජායා, SW බණ්ඩාරනායක. මේ මැතිතුමන්ලා මේ කාලේ සියලු දෙනා එක මේසේ කතා කරේ රටේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති, රටේ දේශපාලන සමාජ ප්‍රතිපත්ති, අධ්‍යාපන ප්‍රතිපත්ති, සෞඛ්‍ය, මේ හැම එකම ජාතික ප්‍රතිපත්ති සකස් කරන එක විශාල ශක්තිමත් කමිටු එකක් ඇටියේ ඒ කැබිනට් එක තිබ්බා. හැබැයි අපි අවාසනාවකට වගේ අපි දේශපාලනයෙන් බෙදිලා වාසනාවකට මෙන් මා හිතනවා මේ වෙනකොට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකනේ මේ රට අවුරුදු මේ 68 පාලනය කරේ. එතකොට මේ අවුරුදු 68 තුල දැන් අපි ඇවිත් තියෙනවා එක තැනකට. අපි උගතුන් බුද්ධිමතුන් වියතුන් වශයෙන් අපි කල්පනා කරන්න ඕන මේ රටේ මේ රට හදා ගන්න තියෙන තාමත්ම වැදගත්ම අවස්ථාවකට දැන් මේ රට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම 2015 ජනවාරි 8 වෙනිදා මේ මැතිවරණයේදී මේ රටේ ජනතාව තීරණයක් ගත්තා. අපි බෙදි බෙදි හිටිය ඇති. අපි බෙදෙන්න අවස්ථාවක් නැහැ. දැන් අපි එකට එකතු වෙලා වැඩ කරගත්තොත් මේ රටේ ඔය අධ්‍යාපනික ප්‍රශ්නේ. දැන් මේ අපේ අධ්‍යාපනයේ තියෙන ඕන ප්‍රශ්න. එතකොට අධ්‍යාපනයේ තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරගන්න. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදාගන්න. ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදාගන්න. ජාතික අන්තර්ජාතික වශයෙන් විදේශ ප්‍රතිපත්තියක් සකස් කරගන්න. අපේ රටේ අනාගතය වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම නැත්තම් පරිසරය ගැන පරිසර ප්‍රතිපත්තිය සකස් කරන්නේ මේ හැම එකකටම තියෙන ඉතාමත්ම වැදගත් සංදිස්ථානයකට මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් තුනක් හතරක් එකතු වෙලා තියෙනවා. මේ නිසා මේ අවස්ථාව මා දකින විදියට මේ රටේ ශ්‍රී ලාංකිකයන් අහිමි කරගත් අපට ලබා ගන්න බැරි වෙච්ච ළඟා කරගන්න බැරි වෙච්ච ආර්ථික සමාජ දේශපාලන සංස්කෘතික අධ්‍යාපනික මේ ජයග්‍රහණ ටික ජයග්‍රහණය කරගන්න තියෙන හොඳම අවස්ථාවකට අපි ඇවිත් තියෙනවා. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තොත් මා හිතනවා ලංකාවත් එක්තරා අවස්ථාවකින් අපි පැනගත්ත බවට පත් වෙනවා. ඒ නිසා මේ ගැම්මෙන් අපි පැනගත්තොත් මේ කඩුල්ලෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා දේශපාලන වාද බේද පැත්තක තියලා රටේ අවශ්‍යතාවයට අපි තීරණ ගත්තොත් රටේ අවස්ථාව තීරණ ගන්න අපිට අවශ්‍යතාවයට නෙමෙයි. ඒ රටේ අවස්ථාව එදා ඉස්සෙම මිනිස්සු තීරණ ගත්තනේ. නිදහස් අධ්‍යාපනය අදත් තියෙන්නේ එදා තීරණය ගත්ත නිසානේ. එදා නොවැඳෙන්න අද විශ්වවිද්‍යාලය දක්වා මේ රටේ දැන් 25,000 26,000 රටේ ජාතික විශ්වවිද්‍යාල 17,000කට යනවනේ. පාසල්වල 40 ලක්ෂයක් හැම දවසෙම අද මේ වෙනකොට 40 ලක්ෂයක් මේ රටේ දරුවෝ පාසල්වල ඉගෙන ගන්න 40 ලක්ෂයක් නොමිලි අධ්‍යාපනය. හැබැයි නොමිලි අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනයේ වැරදිච්ච තැන් තියෙනවා. දැන් අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති අපි එක පැත්තකට හදාගන්න අපි අධ්‍යාපනයෙන් දෙන සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් එතනින් එහාට මොකද්ද තියෙන්නේ? ඒ අය කොහොමද අපි කියන ස්කිල්ස් පැත්ත ඒ අයගේ
ඒ පැත්ත දියුණු කරගෙන තියෙන කොහොමද? ඒගොල්ලෝගේ නිපුණතාවයන් වර්ධනය කරගන්න. ඒ අය කොහොමද නිෂ්පාදනයකට යන්න ඕන මට්ටමට ගන්නෙ මොකද්ද? එහෙනම් මෙන්න මේවා දැන් අපි හිතන්න වෙලා තියෙනවා. ලෝක අධ්‍යාපනයේ ගොඩක් පැත්තෙන් හැදුනා එහෙම. දැන් ටිකක් හදාගෙන යනවා මං හිතන්නේ ඔය කාර්මික තාක්ෂණ විෂයන් මේවා අපිට අවශ්‍ය වෙනවා. ඉතින් තාක්ෂණ විෂයකට ඒ දරුවන් යොමු කරන අධ්‍යාපනික පැත්තෙන් යම්කිසි හැකියාවන් සහිත දරුවන් නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා. හිතන්න පුළුවන් වෙන්නත් සමහර වෙලට නිර්මාණය කරාට වැඩක් නැහැ. යකඩ ගොඩවල් හැදුවට වැඩක් නැහැ. හැබැයි ඔහුට හිතන්නත් ඕනේ. නිසා අපි යම් ආකාරයකට හිතුව නැහැ මේ හදන්න ඕනේ මෙහෙම කට්ටියක් විතරයි කියලා. ඒක නෙමෙයි. හැබැයි අපේ තියෙනෝනේ අපේ රටේ කිසියම් විනයක් තියෙනවා, ගුණගරුකමක් තියෙනවා, වැඩිහිටියන්ට සැලකීමක් තියෙනවා, සංවරකමක් තියෙනවා නේද? අපේ තියෙනවා, අපේ කමක් තියෙනවා. ඒ නිසා මේ අධ්‍යාපනය තුළ ඒ හොඳ යහපත් දරුවන් සමාජයට ඇති කරන්නාසේම ඒ වගේම අනිත් පැත්තෙන් අපට නිර්මාණශීලී හැකියාවන් සහිත දරුවන් හදා ගැනීමේ වගකීමකුත් තියෙනවා. එහෙනම් මේවා අපි සකස් කරගන්න ඕනේ. මේකට තමයි මේ රටේ මොකද මොන පැත්තෙන් හිටියත් රටක් තියෙනවා, රට තුළ තමයි දේශපාලනය කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මා හිතන මේ 68 වෙනි නිදහස් දිනයට අපි එන්නේ. දැන් අපි ගත්තොත් අවුරුදු 68ක් කියලා කියන්නේ දැන් මුහුකුරා ගිය වියපත් කෙනෙක්. දැන් වියපත් කෙනෙක් හිතන්න ඕන විදිය අර පපුවට ගහගෙන නෙමෙයි. ඊට වඩා බුද්ධිමත්ව හිතන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ නිසා මේ නිදහස් ආර්ථිකේ, නිදහස් ලංකාවේ ආර්ථික දේශපාලන සමාජ කියන මේ දේහය තුළ අපට දැන් හිතන්න තියෙන ඉතා මුහුකුරා ගිය නුවණකින් මේ රටේ සෑම කෙනෙක්ම දේශපාලනඥයන් වගේම මේ රටේ සියලුම කෙනෙක් හිතන්න ඕන ඒ අපි ලබාගත යුතු අපිට පිටිපස්සෙන් හිටපු රටවල් ඉස්සරහට ගියේ ඇයි? මේ ලෝකේ රටවල් බලන්නකෝ. දැන් මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය මේ රටවල් අපිට පිටිපස්සෙන්නේ හිටපු රටවල් අපිව පහු කරගෙන ගිහිල්ලානේ. අපි එතෙන්ට යන්නේ කොහොමද? එහෙනම් හොඳ අන්තර්ජාතික සම්බන්ධතාවයක් තියෙන්න ඕන. අන්තර්ජාතික වෙළඳපළක් හදාගන්න ඕන. ඒ වගේම අපේ රටේ තියෙන සමාජ සාධාරණත්වය දැන් ඒව හදාගෙන යනවනේ. රජයෙන්ද මේ රජය මේ අවුරුද්දක් යනකොටත් විශාල ප්‍රමාණයක් හදාගන්න. මානව අයිතිවාසිකම් පැත්ත, නිදහස කතා කිරීමේ අයිතිය, ඒ වගේම මිනිසුන්ගේ රැකියාවල මේ ඔක්කොම හදාගෙන යනවා. හැබැයි ඒ හදාගෙන යන එක මිනිස්සු ඒ නිදහස පාවිච්චි කරොත් වැරද්දට මං හිතනවා ඒකත් තවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒ ඔක්කොම හිතනවනේ අපිට මන් මානව නිදහසක් තියෙනවා කියලා. ඒ නිසා මං හිතනවා මේ ලැබෙන නිදහස, අපි ලබාගත්ත නිදහස අර්ථවත් විදියට, ඵලදායී විදියට මේ රට ආසියාවේ, දකුණු ආසියාවේ තවත් රත්තරන් තරුවක් බවට පත් කරගන්න අපේ හැම කෙනෙකුටම කටයුතු කිරීම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඔබතුමා දැන් කිව්ව විදිහටම මේ අප දන්නවා නිදහසෙන් පස්සේ අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයක් සිදුවිය යුතුයි කියන කාරණේ පිළිබඳව ඉන්නවා. ඒට සමගාමීව මේ අපේ රටේ නිදහසෙන් පස්සේ රැකියා උත්පාදනය පිළිබඳව, ශ්‍රම බලකාය පිළිබඳවත් අපි යම්කිසි පරිවර්තනයක් සහ ඒ යම්කිසි ආකාරයකට මේ රටේ සංවර්ධනයට ගැළපෙන ආකාරයට ඒ ක්ෂේත්‍රයේත් වෙනසක් සිදුවිය යුතුයි නේද? අනිවාර්යෙන්ම දැන් අපි රටකට සංවර්ධනයට අවශ්‍ය වෙන ශ්‍රම බලකාය අපි අපේ රටට ගැලපෙන්න අපි සකස් කරගත යුතුයි. ඒතොර ඇයි ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක තමයි මේකත් යන්න ඕන. එතකොට රටක හොඳ ප්‍රතිපත්ති ක්‍රියාත්මක, රටේ දැක්මකට, රටේ ඉදිරි ගමනට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ඒ ප්‍රතිපත්තියේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ එක පැත්තකත්, ආර්ථික ප්‍රතිපත්තියේ තව පැත්තකත් ගියොත් මේකෙම වැඩක් වෙන්නේ නැහැ. එතකොට අපි අධ්‍යාපනයෙන් අපි බලාපොරොත්තු වෙන, අපේ රටට අවශ්‍ය වෙන අපේ ශ්‍රම බලකාය සකස් කරගත යුත්තේ රටේ ආර්ථිකයේ නිෂ්පාදනය, එහෙම නැත්නම් කෘෂිකර්මය, කර්මාන්තංශය, සේවාංශය, මේ අංශ හැම එකක්ම ඉලක්ක කරගෙන ඒ සංවර්ධනය ඇති කරගත යුතුයි කියන එක අපි කල්පනාවට ගන්න ඕන. දැන් අපි යම් කිසි මට්ටමක අපේ සාක්ෂරතාවය ඉහළයිනේ. අපිට කියවන්න, ලියන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා අපි. අපේ දැන් සාක්ෂරතාව 84%ක් විතර වෙනවනේ. අපේ මානව සංවර්ධන අංශකයේ 0.65ක් විතර වෙනවනේ. ඉතින් මේක අපි ඉස්සරහට ගෙනියන්න ඕන. දැන් හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට පිටිපස්සෙන් හිටිය රටවල් ආර්ථිකමය වශයෙන් උත් සංවර්ධනය කරගෙන තමයි මානව සංවර්ධනයට ඉලක්ක කරගුණේ. හැබැයි අපි මානව සංවර්ධනයෙන් ඒ මට්ටමේම හිටියා, සමහර වෙලාවට අපි ආර්ථිකමය වශයෙන් ඒ සමෘද්ධිය ඇති කරගත්තේ නැහැ. ඒ කියන්නේ අපි හරියට සාක්කුවේ සල්ලි නැතුව අපි හොඳට කාලබිල ජීවත් වුණා වගේ රටක් මේක. එතෙන් දැන් අපි කරන්න ඕන මොකද්ද? අපි දැන් ආර්ථිකමය ශක්තිතාවයක් ඇති කරගන්න පුළුවන් වෙන විදියට දැන් මේ සම්පත් කළමනාකරණයක් අපි කරගත යුතුයි. ඒ නිසා අපේ ශ්‍රම බලකාය
ඒකට ගැලපෙන සකස් කරගන්න ඕනේ. එතකොට අධ්‍යාපනයේ මේ මං කිව්ව සඳහන අදත් මේ ඉගෙන ගන්න ඕනේ 40 ලක්ෂයක් දරු. දැන් මේකෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා අවසානට විශ්වවිද්‍යාලයට යනවා ලංකාවේ තියෙන විශ්වවිද්‍යාලවල 26000ක් විතර. එතකොට මේ සාමාන්‍ය පෙළ ලක්ෂ ගණනක් විභාගය ලියන ලක්ෂ 5ක් විතර 6ක් විතර ලියනවා. එතකොට උසස් පෙළ ලක්ෂ 3ක් විතර ලියනවා. එතකොට ඒකෙන් 50000ක් විතර උසස් පෙළ සමත් වෙන විශ්වවිද්‍යාල හිමිකම් ලබනවා. ඒ සමත් වෙන අයගෙන් අපි 25000ක් 26000ක් විතර විශ්වවිද්‍යාලට ගන්නවා. එතකොට 150000ක් සමත් වෙනකොට අපි එතනින් 25000ක් ගන්නකොට විශාල පිරිසකට රටේ අධ්‍යාපනය ලබන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මොකද කරන්නේ? ඒකේ කොටසක් යනවා පිටරට. දැන් අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ සීමා නිසා උසස් අධ්‍යාපන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අපේ ප්‍රමාණයකට විතරයි දෙන්න පුළුවන්. ඒ තියෙන ආර්ථික ශක්තිතාවය අනුව. හැබැයි ඊට පස්සේ මොකද කරන්නේ? අපේ කොටසක් යනවා විදේශ විශ්වවිද්‍යාලට ගිහිල්ලා ඉගෙනගෙන යනවා. එතකොට රටේ සල්ලි පිටරටත් යනවා. ඒ ප්‍රශ්නිකුත් තියෙනවා රටේ. ඉතින් අපි බලන්න ඕනේ. දැන් මම හිතන්නේ අධ්‍යාපනයේට ජම් කිසි ප්‍රතිශතයක් දැන් 100%යි ගන්නක ප්‍රතිශතයක් වෙන් කළා තියෙනවා. ඉතින් මේක දිගට අපි යන්න ඕන. එතකොට ඒ ඉලක්කගතයක් තියෙනවා. අපි මෙතනින් ඉලක්කයක් තියෙන්න ඕන. හැබැයි ඒ ඉලක්කයට යනකොට ඇමතිවරු මාරු වෙනකොට ඒ සමාජ මොකද අපි කියන අධ්‍යාපන ප්‍රතිශතය වෙනස් නොවන දර්ශනයක නෑ. හැබැයි ඒකනේ දැන් තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය මේ කටි දැන් එකතු වෙලා මේ ඉන්නවනේ. එහෙනම් දැන් හදන ප්‍රතිපත්තිය අඩු තරමින් මේ රටේ අවුරුදු 20ක් 25ක් 30ක් දක්වා යන එක ස්ථාවර ප්‍රතිපත්තියක යන්න ඕනේ. මොකද අද පාසලට ඇතුළු වෙන දරුවා තවදු 10කින් 12කින් පාසලෙන් එළියට යනවා. සාමාන්‍ය පෙළ උසස් පෙළ භාගයකින්. එතකොට එහෙනම් අපේ ඒ ප්‍රතිපත්ති හරියට ගියොත් එහෙනම් ඒක ඉස්සරහට ගිනිච්චෝ. එතකොට ඒ ඉස්සරහට යන ප්‍රතිපත්ති එහෙනම් සම බලකාය අපි සකස් කරගන්නේ කොහොමද? රටේ අවශ්‍යතාවයන්ට ගැලපෙන්නේ මොකද්ද? දෙන්න ඕන මොනවද? දැන් අද පරිගණක දැනුම, විදේශීය භාෂා, ඒ වගේම ওই තාක්ෂණ විෂය ධාරාවන් මේ හැම එකක්ම ඒකට ගැලපෙනවා. ඊට පස්සේ වෘත්තීය පුහුණුවක් ලැබෙන්න ඕන. ඒ වෘත්තීය පුහුණුව දෙන්නේ කොතනද? පාසල තුල දෙන්න බෑ සමහරට. ඒ නිසා තමයි කාර්මික විද්‍යාල, ওই බහු තාක්ෂණ ආයතන මේවා සකස් කරගත යුතු. එතකොට ඒ සකස් කර ගැනීම තුලත් මේ වාසී ලංකාවට ගොඩක් වෙලා හරි. මොකද ඇත්තටම ලාංකික ශ්‍රමිකයන්ට තියෙන අභිමානය. මොකද උන්ට ලංකාවේ දැන් අපි බැලුවොත් බොහෝ පිරිසක දැන් ඉංග්‍රීසි භාෂාවේ යම් නිපුණතාවයක් තියෙනවා. පොඩි පාසල්වල පවා යම් ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් අපි ගියාම ඔය චීන වගේ රටවල් වලට ගියාම ඒගොල්ලෝ කියන්නේ මේ ලංකාවේ කට්ටියට ඉංග්‍රීසි පුළුවන් නේද කියලා. කොරියාවේ මේ ඉංග්‍රීසි භාෂාව පුළුවන් කමක් නැහැ විශාල පිරිසකට. බොහොම ටික පිරිස. හැබැයි කොරියාව දිනුන එච්චරට. හැබැයි ඒ වුණාට අපේ අයට ඉංග්‍රීසි භාෂා දැනුම, ඒ වගේම වෙනත් විදේශ භාෂා දැනුම, ඒ වගේම තාක්ෂණික දැනුම මේවා ටික දුන්නොත් ඒ දෙන්න තියෙන පොඩි තල්ලුවක් දෙන්න තමයි තියෙන්නේ දැන්. මේ ඔක්කොම තියෙනවා. තල්ලුව දෙන්න විදියක් නැහැ. ඇයි? ඒ තල්ලුවට අවශ්‍ය කරන ප්‍රාග්ධන සම්පාදනය මේ රටේ සකස් කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රාග්ධන සම්පාදනය අපි සකස් කරගත්තොත් රට මං හිතනවා ලංකාවේ ඒ තියෙන ගැටලු විසඳ ගත්තොත් ලංකාව විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. ඒ නිසා අපිට ලෝකෙට අවශ්‍ය ශ්‍රමය සපයන්නත් පුළුවන්. අපි ගත්තොත් අපි වෛද්‍යවරු මුළු ලෝකෙම පිළිගන්නවනේ. අපේ වෛද්‍ය පීඨවලින් මේ රටේ විශ්වවිද්‍යාල වලින් පිට වෙන වෛද්‍යවරුන් ලෝකෙ ඕනම රටක පිළිගන්නවා. ලෝකෙ ඕනම රටක. අපි ගත්තොත් ඇමරිකාව ගත්තත්, එංගලන්තේ ගත්තත් ලංකාවේ වෛද්‍ය උපාධි ඉතාලි ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම අනිකුත් උපාධිත් ඒකයි. ඉතින් ඒක නිසා අපි අර පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්තීන් වලට ඉන්න රටක් හැටියට ලෝකේ පුරා අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රතිපත්ති ඉතා ඉහළ. මොකද අපි අර යටත් විද්‍ය සමයේ තිබිච්ච රටක්නේ. ඒ නිසා අපි බ්‍රිටිෂ් සිස්ටම් එකේ යන්නේ. ඒ කියන්නේ එංගලන්ත අධ්‍යාපන ක්‍රමයක යන නිසා ලෝකේ ඒ අධ්‍යාපනය. හැබැයි ඒකේ අඩුපාඩු තියෙන පුළුවන්. ඒ අඩුපාඩු ටිකත් හදාගෙන මේක යම් කිසි මට්ටමකට ලංකාව අධ්‍යාපන පැත්තෙන් ගියොත්, ඒ වගේම ස්කිල්ස් ඩිවලොප් කරගත්තොත් මං හිතනවා මේ ඔය ශ්‍රම බලකා ප්‍රශ්නේ අපිට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඔව්, අප දන්නවා දැන් මේ නිදහසෙන් පස්සේ ගෙවුණු වසර 68 දිහා බැලුවොත් අපි දන්නවා විශේෂම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි මේ රට පාලනය කරේ. දැන් එහිදී අප දන්නවා රටක ආර්ථිකය ශවිමත් වෙන්නට නම් විශේෂයෙන්ම දේශපාලන ස්ථාවරත්වය වැදගත් වෙනවා. දැන් අපි ඒ අභියෝගය මේ වෙන විට ජයගෙන තිබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක ස්ථාවරයකට ඇවිල්ලා රට සංවර්ධනය කරන්නට පීවර අරගෙන තිබෙනවා. දැන් මේ කාරණත් එක්ක බැලුවාම දැන් මේ ප්‍රධාන දේශපාලන එකට එකතු වෙලා මේ රටේ ආර්ථිකය සවිමත් කරන්නට අත්‍යවශ්‍යයි නේද? ඒ සඳහා කොහොමද මේ සියලු දේශපාලඥයන් මේ කාරණේ කියවා ගත යුත්තේ? ඇත්ත වශයෙන්ම අපේ තිබුණේ දේශපාලනයේ ඡන්දයක් වෙනකොට ඒ ඡන්දෙන් දිනා ගන්න මොනවද අපිට දෙන්න පුළුවන් පොරොන්දු. මේක කරනවා, අරක කරනවා, මේක කරනවා. හැබැයි
දැන් අපි ඒ ගමන දැන් ගිහිල්ලා අවසන් කරන්න ඕන. ඒ මොකද හේතුව මිනිසුන්ට හැමදාම මේක බෑ. මේ සැරේ අපි ගත්තහම මේ රටේ සමාජයේ ඉස්සර වගේ නෙමෙයි සුජාතා. මොකද අපි ගත්තොත් 2015 ජනවාරි 8 වෙනිදා මේ මිනිස්සු විශේෂ මේ රටේ උගත් බුද්ධිමත් කියවන්න පුළුවන් හිතන්න පුළුවන් අති විශාල පිරිසක් තමයි මේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියේ හිතන්න පුළුවන් අය. ඒ වගේම ඒ ජයග්‍රහණය තුළ මිනිස්සු බලාපොරොත්තු වුණ දේ මොකක්ද? මේ මිනිසුන්ට සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න ඕන, ඒ වගේම මිනිසුන්ට සාධාරණව වැඩ වෙන්න ඕන, ඒ වගේම මිනිස්සු අතර මිනිසුන්ගේ එක එක ගැටුම් ඇති කරගන්න නෙමෙයි. නිසා ඒ සමාජ සාධාරණත්වය, වංචාව, දූෂණය, අක්‍රමිකතා මේවා නැති වෙලා සමාජයේ වඩාත් යහපත් රටක් මේ රටේ ඇති කරගත යුතුයි කියන එක මේ රටේ මිනිස්සු තීරණය කළා. එහෙනම් ඒ සඳහා ඉන්න පුජ්‍යලෝ බැලුවා. දැන් ඒ පුජ්‍යලෝ බැලුවාම අපි දන්න විදිහට ජනාධිපතිතුමා මේ අයිතුමගේ අවුරුදු 50ක 49ක දේශපාලන ඉතිහාසය එතුමාට මන් දන්නේ නැහැ කිසිම දවසකට එහෙම චෝදනාවක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. ඒතකොට මිනිස්සු බැලුවා, ඔව් මොහු අවංක දේශපාලනඥයෙක්. ඊළඟට තවත් ඒහා සමාන දේශපාලන කාලයක් දේශපාලනය කරපු රනිල් වික්‍රමසිංහ මහත්මයා, එතුමා එක්සත් ජාතික පක්ෂ නීතිගරුක, එතුමා මේ රටේ කවදාකවත් එහෙම දේශපාලන වශයෙන් එහෙම නැත්නම් අපි ගත්තොත් මේ වංචා හොරකම් දූෂණ වලට සම්බන්ධ පුජන. ඒතකොට මිනිස්සු බැලුවා මේක දිහා, මගේ දැනුම හැටියට විශේෂ උගත් බුද්ධිමත් අය බැලුවනේ, මේ තරුණ පිරිසත් බැලුවනේ. එතකොට මේ පුද්ගලයෝ දෙදෙනා පක්ෂ දෙකක දේශපාලනයේ සිටියත් ඔවුන් දෙදෙනා රට වෙනුවෙන් ඉදිරිපත් වුණා. දැන් මේ අපි වරද්ද දැන් මේ අපි අවුරුදු 68ක් තුල වරද්ද ගත්ත තැන් තියුණේ මම මෙතෙක් වෙලා කතා කරපු ඒ ගමනේ අර මා සඳහන් කර ආසියානු රටවල් අපිව පරාජය කරලා අපිට පිටිපස්සෙන් හිටව රටවල් අපිට ඉස්සරහෙන් ගමන් කරනකොට අපේ මේ අවුරුදු ගණනාව තුළම අපි වරද්දගත් තැනක් තියෙනවනේ. එහෙනම් ඒ වරද්දගත් තැන් ටික නිවැරදි කරගෙන රට කිසියම් ආකාරයකට ඉස්සරහට ගෙනihin ඔසවා තබන්න කියන එක තමයි මේ රටේ මිනිස්සු 2015 ජනවාරි 8 වෙනිදාත් ඒ වගේම 2015 අගෝස්තු 17 වෙනිදාත් කිව්වේ. අගෝස්තු 17 වෙනිදා මේ ඡන්ද දෙකෙන්ම කිව්වේ මේ දෙක. ඉතින් මෙන්න මේ කාර්ය කරගන්න මේ රටේ මිනිස්සු හිතන්න ඕන, දේශපාලනඥයන් හිතන්න ඕන, සියලු දෙනා හිතලා, නිලධාරීන්, ගැමියන් කවුරු වුණත් අපි අන්න එතෙන්ට යන එක තමයි අපි කළ යුත්තේ. එහෙම නැතුව රට අස්ථාවර කරන විවිධ බොරු ප්‍රකාශ කර කර අර අපි කියන්නේ මේ සමහරුන් තියෙනෝනේ කාලකන්නේ සන්තෝෂ කියලා, ඒ වටේ මේ අපි යන්න ඕන. ඒක නෙමෙයි මොනවා හරි කියලා ඔන්න අද මෙහෙමයි කියලා කොහේ හරි අන්න වැඩ වර්ජනයක් තියෙනවා. ඒක රටකට හොඳ දෙයක් නෙමෙයි. දැන් වැඩ වර්ජනයක් කරනවා කියන්නේ රටකට ඒක ආර්ථික වශයෙන් හානියක් වෙන්නේ. ඒතකොට අපි ඉලක්කගත ඉලක්කයට යන්න බෑ. රටේ ජනතාව සුඛිතමුදිත කරන්න බෑ. එහෙනම් රටේ ජනතාව සුඛිතමුදිත කිරීමේ වගකීම මේ දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි තියෙන්නේ. ඒක රාජ්‍ය සේවයෙන් හැම මේකටම කරක් තියෙනවා. පුජ්ජලිකාංශයේ ඩ්‍රයිව් කෙනෙකුටත් තියෙනවා. ඒ නිසා හැම මිනිහෙකුටම කම්කරුවට, ඒ රටේම පතල්කරුවට, මේ වගේම රියදුරන්ට මේ රටේ වෘත්තික ඕ වෘත්තික නොවන හැම පුරවැසියෙකුටම තියෙනවා අපි අපේ රට ගිනියන්න. මේක තමයි චීනයද ඒක තිබුණා. මේක ජපානයේ තිබුණා. බලන්න ජපානයේ අර දෙවැනි ලෝක යුද්ධයේදී විනාශ වෙච්ච රට, කිසිම ආධාරයක් කරන්න බැහැයි කියපු ලෝක රටවල් ප්‍රතික්ෂේප කරපු රට මිනිස්සු එකට එකතු වුණා. මිනිස්සු එකතු වුණේ ධෛර්ය සම්පන්න ලෙස අපි හිතන්න. ඒ නිසා ඒ මිනිස්සු ඒ රටේ මිනිස්සු දේශපාලන වශයෙන් නායකයන් කියපු දේ පිළිගත්තා. ඒ දේශපාලන නායකත්වයෙන් රටේ ජනතාවට තිබු විශ්වාසය පිළිගත්තා. ඒ විශ්වාසය අනුව රටේ ආර්ථික දේශපාලන හැම ප්‍රතිපත්තිම ක්‍රියාත්මක කරා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනකොට ඒවා මිනිස්සු පිළිගත්තා. පිළි අරගෙන ඒකට අනුව වැඩ කරා, ඉලක්කගතව වැඩ කරා. ඒ ඉලක්කයට ගියා. ඒ රටේ ජනතාව අද උස් තත්ත්වයක ඉන්නවා. ඒක පුජ්‍යල ආදායම ඉතාමත් ඉහළ මට්ටමකට ගිහින් තියෙනවා. ඉතින් මේක දැන් මැලේසියාව වෙනවා. අපිට වඩා පහළින්ම හිටපු රටක් මැලේසියාව. අපිට වඩා ගොඩක් පහළින් හිටිය රටක් ඉන්දුනීසියාව, තායිලන්තය. දැන් අපි ගත්තොත් මාලදිවයින කියලා කියන්නේ මොනවද තියෙන්නේ මාලදිවයිනේ බලන්න. ඒ රටවල් කියන්නේ සිංගප්පූරේ මොනවද තියෙන්නේ? සිංගප්පූරේ බොන්න ජලයක් නැහැ. ඒ රටේ මුහුදු ජලය අරගෙන පානීය ජලය බවට පත් කරලා තියෙනවා. කොරියාවෙත් එක් ප්‍රදේශයක සම්පූර්ණ මුහුදු ජලය පානීය ජලය බවට පත් කරලා තියෙනවා. අපේ රටේ මේ රටේ බොන්න පානීය ජලය මම හිතන්නේ 60-70% හොඳ පානීය ජලය ලැබෙනවා. ඉතින් මම හිතනවා මේ ස්වාභාවිකව අපි ලබාගත්ත මේ අතිවිශාල ජයග්‍රහණය ස්වාභාවිකව මේ රටට දීලා තියෙන මේ සියල්ලම එකට එකතු කරලා
මේ අවස්ථාවේදී අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ රට මේ ආසියාවේ දියුණු රටක් බවට පත් කරන්න හැම කෙනෙක්ම දේශපාලන කුහකකමින් තොරව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දේ. මොකද අපි ඉන්න පුළුවන් අපි හැම කෙනෙකුට සදාකාලික නැහැ. විශේෂයෙන්ම සමාජයේ විවිධ බලවේග මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. එහෙමනම් අපි අද සුභාරතී සංවාද මණ්ඩපෙන් සමුගෙන යනවා අප සාකච්ඡා කරේ නිදහසින් පසු ආර්ථික අභියෝග හා ජයග්‍රහණයන් පිළිබඳවයි. සාකච්ඡාවට එකතුණු සබරගමුව විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය සුනිල් ශාන්ත මහදාට අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද සුභාරතී සංවාද මණ්ඩපේ නිෂ්පාදනය කළා ශාන්ත රෝහණ රණවක සමගින් දිනුක ගුණවර්ධන, තාක්ෂණික මෙහෙම ලබා දුන්නා රජීව නානායක්කාර, මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්.